සාදරයෙන් පිළිගන්නේ තියෙනවා මගේ YouTube නාලිකාවට උන අදම මොනට අරගෙන ආයි බඩේරම් පිටිපාච් කළා හැරම ලේසියෙන් බඩේරම් බිස්කට් හදාගන්න විදිය. හොඳයි ඉතින් අපි බලමු කොහොමද මේ බිස්කට් එක හදාගන්නේ කියලා. හොඳයි වැඩි කතා නැතුව යමු වීඩියෝකට. වීඩියෝ එක නැගලා ඉවර කරලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell button එක click කරලා තියාගන්න වීඩියෝ දාපු ගාම වල ළඟටම ගෙන්නගන්න. හොඳයි අපි යමු වීඩියෝකට. ඉතින් සීනි සහ මාගරින් එකතු කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට ලුණු සුවල් බයක් එකතු කර ගන්න ඕනේ. ඔයාලා මෙතෙන්දී salt and butter වගේ පාවිච්චි කරනවා. ඔයාලා ලුණු එකතු කර ගන්න ඕනේ නැහැ. මොකද බටර් වල ලුණු තියෙනවා. ඉතින් මේ විදිහට සීනි සහ මාගරින් එකතු කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට හොඳින් සීනි දිය වෙනකම් මම කලවම් කර ගන්නවා. ඉතින් ඔයාලට කැට සීනි වෙනකොට අයිසින් සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අයිසින් සීනි නම් ඉක්මනින්ම දිය වෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවදී මම සීනි සහ මාගරින් හොඳින් ක්‍රීම් එකක් වෙනකම් මිස්ටර් කරගෙන තියලා තියෙන ඊට පස්සේ මම එකතු කරගන්නවා වෙනලා ලයිසන්ස්. තී ඊට පස්සේ මම මෙන්න මේ විදිහට හොඳින් මිස්ටර් කරගන්නවා වෙනලා ලයිසන්ස් සහ මාගරින් මිස්ටර්නේ. ඉතින් මේ විදිහට මිස්ටර් කරගත්තට පස්සේ මම මේ වෙලාවදී එකතු කරගන්නවා ඉරිඟු පිටි. ඔයාලා මෙන්න මේ විදිහට ඉරිඟු පිටි ටික ටික එකතු කරමින් මිස්ටර් කරගන්න. ඒක පාරම එකතු කරගන්න එපා. ඉතින් මේ විදිහට ඉරිඟු පිටි එකතු කරගත්තාට පස්සේ මම මෙන්න මේ විදිහ විස්ක එක පාවිච්චි කරලා මිස්ටර් කරගන්නවා. ඉතින් ඉරිඟු පිටි සහ මාගරින් මිශ්‍රණය හොඳින් කලවම් වුණාම මෙන්න මේ වගේ කැට වගේ එනවා. ඉතින් ඒ වෙලාවට ඔයාලා වතුර ස්වල්පයක් එකතු කරලා අතින් මේ මෝලිය හනා ගන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අතෙන් ගුලි කරාම හොඳ තද ගතියක් එනවා. ඉතින් ඒ වෙලාවට තමයි ඔයාලා වතුර ස්වල්පයක් එකතු කරලා මෙන්න මේ විදිහට අතින් හනා ගන්න ඕනේ. ඉතින් ඔයාලා වතුර එකතු කරන්න වතුර ගොඩක් එකතු කරන්න එපා. මේ සෙන්දක් වගේ දෙයක් පාවිච්චි කරලා වතුර ටික ටික දාගෙන මේ මෝලිය අනා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට වතුර එකතු කරගෙන මම මේ වෙලාවේදී මෝලිය අනා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අතේ ඇලෙන්නේ නැති ගන්න තමයි මේ මෝලිය අනා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මාගරින් තවර ගන්නවා බිස්කට් හදා ගන්න යන තැටි. ඉතින් මම මේ වෙලාවේදී බිස්කට් ටික හදා ගන්න තමයි යන්නේ. මෙන්න මේ විදිහට මෝලිය කඩාගෙන තැටියම තමයි අපි මේක තුනී කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තැටියම තුනී කරගෙන ඔයාලා කටර් එකකින් කපා ගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට හදාගන්නේ අපි වෙන තැනක මේ සීට් එක දිගහැරලා රවුම් කපලා ගන්න ගියොත් ගන්න බෑ කැඩනවා. ඒක නිසා තමයි මම මේ තැටියෙන් මේ විදිහට හදාගන්නේ. ඉතින් මේ විදිහට කපා ගත්තට පස්සේ අපිට වටේ ඉතුරු වෙන ටික අයින් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම තව එකක් හදාගන්න මෙන්න මේ වගේ තැටි තුනී කරගන්න. ඒ විදිහට තුනී කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ කටර් එකක් පාවිච්චි කරලා රිම් ලේසින් කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට එක එක හැඩතල වල කටර තියෙනවා. ඒවා පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට මම කියලා දෙන්නේ කටරයක් පාවිච්චි ගන්න නැතුව හදා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට පිටි ගුලි තුනී කරගෙන ඇඟිල්ලෙන් හැඩේ හදාගෙන ඔයාලා තැටියේ තියා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තව එකක් අපි හදලා බලමු. මේ විදිහට පිටි ගුලි කඩා ගන්න පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට රවුම් කරගන්න. ඉතින් ඊට පස්සේ බිස්කට් එක හැඩේ මෙන්න මේ වගේ හදාගෙන වටේ පුපුරන shape එකක් තමයි ඇඟිල්ලෙන් හදා ගන්න ඕනේ. ඒදර හදාගත්තට පස්සේ ඔයාලට තැටි දියා ගන්න පුළුවන්. ඉතින් මේ බිස්කට් එක අපි කටරෙන් කපාගත්ත බිස්කට් එකට වැඩිය ඝනකමින් ටිකක් ලොකුයි. ඉතින් මෙන්න මේ විදිහට මම හදාගත්තට පස්සේ බිස්කට් එක මෙන්න මේ විදිහට තැටි අසුර ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අපි හදාගත්ත බිස්කට් එක දැඩි වල අසුර ගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ගෑරුප්ප පාවිච්චි කරලා එක එක හැඩතල වලට මේ වගේ සිදුරු විද ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලා ගාව අකුරු වල අච්චු වගේ දේවල් තියෙනවනම් ඒ වගේ හැඩතල දා ගන්නත් පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ගෑරුප්පෙන් සිදුරු ටිකක් විද ගත්තා. ඉතින් මේ විදිහට බිස්කට් ටික හදාගත්තට පස්සේ අපිට බේක් කර ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවදී සෙල්සියස් තාංශක 160 අවන් එක ප්‍රීහීට් කරලා තියලා තමයි මේ බේක් කරගන්න යන්නේ හදාගත්ත බිස්කට් ටික. ඉතින් මේ වෙලාවදී අපි හදාගත්ත බිස්කට් ටික හොඳට බේක් වෙලා තියෙනවා විනාඩි 25ක් වගේ ගියා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත බිස්කට් ටික තියෙන්නේ. ඉතින් ඔයාලා බිස්කට් එක තැටි වලින් ගලන කොට ගොඩක් ප්‍රයෝජනෙම ගලව ගන්න ඕනේ. ඉතින් සමහර බිස්කට් ගලවෙන්නේ නැහැ අතින් මේ විදිහට ගලවම
ඉතින් මේ වගේ තැටි ඇල්ල තියෙනවනම් බිස්කට් වල යටට මෙන්න මේ වගේ තට්ටුවක් දැම්මම හරිම ලේසියෙන්ම ගලව ගන්න පුළුවන් බිස්කට් ටික. ඉතින් වලට බලා ගන්න පුළුවන් බිස්කට් ටික උඩ වගේම යටත් මෙන්න මේ වගේ හොඳ ලස්සන රන්වන් පාට බේක් වෙලා තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය කඩෙන් ගන්න බිස්කට් ටික වගේම රසයි ඒ වගේම ගොඩක් ගුණයි. ඉතින් වලට බලා ගන්න පුළුවන් අපි හදාගත්ත බිස්කට් ටික හොඳින් රන්වන් පාටට බේක් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට උඩ සහ යට හොඳින් රන්වන් පාටට බේක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා ගෙදරදීම හදාගන්න හරිම රසයි ඒ වගේම ගුණයි. ඇත්තටම ඉතින් අපි කඩින් සල්ලි දීලා කනවට වැඩිය මෙන්න මේ වගේ දෙයක් ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් ගොඩක් වටිනවා. ඉතින් මෙන්න මේ දින අපි අර අදින් රවුන්ඩ් කරලා හදාගත්ත බිස්කට් එක ඉතින් ඒකත් හොඳින් බේක් කරලා තියෙනවා. ඔයාලට කැමති විදිහකට හදාගන්න පුළුවන්. ඉතින් කටර එකක් පාවිච්චි කරලා හදාගන්න ගොඩක් ලස්සන බිස්කට් එකක් කපා ගන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍ය කඩින් ගන්න බිස්කට් එක වගේම තමයි ඉතින් මේ බිස්කට් එකත්. ඉතින් ඔයාලා ගෙදරදීම හදලා බලන්න. ඉතින් අපි පාම්පිටි හැමදාම කනවට වැඩිය මේක ගොඩක් ඇඟටත් ගුණයි. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ බිස්කට් එක. අපි කඩින් ලොක් ගණන් දීලා බිස්කට් ගන්න ඕනේ නැ. මේ විදිහට ගෙදරදීම හදා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරන්න, ඒ වගේම bell button එක click කරලා තියාගන්න. කියලා ඉන්න සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම.